අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි විශ්වවිද්‍යාල වරම් හිමි කරගත් සංඛ්‍යාව 171497ක් තෙල් තියනවා බය වෙන්න එපා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගියයි ඒත් රට පුරා ඉන්ධන පෝලිම් ඉන්ධන පිරුම් වල රසක වසාදමයි රටවල් 10කින් සමාගම් 24ක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට යෝජනා ඉදිරිපත් කරයි මුහුණ සරුංගලයට දාලා උඩ අරින්න බැරි අමුතු නීතියක් ත්‍රස්ත මර්ධන පනතට ගෙන එයිද අද ටෙලිවැකියෙන් දහස් ගණනින් යුරෝපයේ විසින ශ්‍රී ලාංකිකින් ජිනීවා නුවරට රැස් වෙයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මර්ධනයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් වම සමග ආණ්ඩුවක් හදන්න යන මෛත්‍රී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවීන්ද්‍ර සිල්වාට අස්ගිරි මහා විහාරයෙන් ගෞරව නාමයක් බී කිලෝවට ගොවීන්ට දෙන මුදල ප්‍රමාණවත් නැහැ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගෙන් චෝදනා අංක 6 අංක 1 ආරක්ෂිත ඉතිගිනි පෙට්ටිය සූර්යා ගිනි පෙට්ටිය ප්‍රථමයෙන් දේශීය පුවත් රටවල් 10ක සමාගම් 24ක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එම රටවල් අතරට ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව සහ බ්‍රිතාන්‍යද ඇතුළත්. මේ අතර ඉන්ධන බෙදා හැරීම නතර වීමත් සමග ආරම්භ වූ දිගු ඉන්ධන පෝලිම් තවමත් රට පුරා දක්නට ලැබෙනවා. දින දෙකක් ඇතුළත ඉන්ධන පෝලිම් අවසන් කරන බවට අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළද අද දින බොහෝ ඉන්ධන පිරුම්හල් වසා තිබෙනු දක්නට ලැබුණා. දිවයින පුරා ඉන්ධන පිරුම්හල් අසල යලි දිගු ඉන්ධන පෝලිම් ඇතිව තිබෙනවා. डीजल सह पेट्रोल मेन्म भूमि तेल सीलू इंधन तोग किसी हिंगेकिन तोर पवतिर बब लंका खंजितेल नीतिगत संस्थाव निवेदन अग्निकुत्करमीन संधान कर सिटिया सपुग स्कंद इंधन पेरीपहदे कटियुत आरंभ करती बेवीन डीजल पेट्रोल सह भूमि तेल अखंडव निष्पादने केरण बवाई अदाल निवेदने दैक्वेन्ने ආනයිනික ඉන්ධන කොලොන්නාව සහ මුතුරාජ වෙල තොග ගබඩා පරයන්තවල පවතින බවද ලංකා කාංජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉන්ධන නොමැති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් ලංකා කාංජ තෙල් සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන බෙදා හැරීම කඩිනම් කරමින් පිරුම්හල්වල තදබදය අවම කිරීමටත් ඉන්ධන හිඟයක් නොමැතිව බෙදා හැරීමටත් සංස්ථාව කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉන්ධන පෝලිම් වලට හේතුව වී ඇත්තේ ඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරෝම් හල් මගින් ඇනොම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම බවයි බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ කඩිනමින් ඉන්ධන බෙදා හැරීම් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති අතර ඉදිරි දින දෙක තුල ඉන්ධන පෝලිම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ
මේ අතර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරය සඳහා මේ වන විට එක්සත් අරාබි එමිරත් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල් 10ක සමාගම් 24ක් සිය යෝජනා ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා. එහි ඉදිරි ක්‍රියාමාර්ග සති 6කින් අවසන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. මේ අතර හෙට දිනේ ධාවනයට එක් කිරීම වෙනුවෙන් පෞද්ගලික බස් රථ සහ පාසල් වෑන් රථ සඳහා ඉන්ධන ලබා දීම ඩිපෝ මගින් සිදු කිරීම හමුවේ හෙට සිට පාසල් වෑන් සහ පෞද්ගලික බස් රථ 50%ක ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට නියමිත බවයි ප්‍රවාහන සංගම් පවසන්නේ. පාසල් වෑන් රථ සඳහා ඩීසල් ලබා දෙනවා 50%ක විතර සංඛ්‍යාවකට දැනට ඩිපෝ වලින් ලැබෙනවා සමහරවෙන් ලැබෙන්නේ. ඒ නිසා සඳුදා පාසල් ගමන යන්න දරුවම ප්‍රවාහනය කරන්න අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තවම 50%කට ප්‍රමාණයකට තමයි පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ආකාරයේ පාසල් සේවා බස් රථ ඇවිල්ලා ඩීසල් ගන්නවා. ඒ අය ධාවනය කරන්නේ එක ගමන් වාරයක්. පෞද්ගලික බස් රථ සඳහා තමයි ඩීසල් මදි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂම සේවකයන් සිටින අතර ඉන් බහුතරයකගේ අකාර්යක්ෂම සේවය හමුවේ රාජ්‍ය ආයතන මේ වන විට බංකොල තත්ත්වයට පත්ව ඇති බව බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා. 4200ක් වූ ලංකා ඛනිජ තෙල් සේවකයන් අතුරින් 500ක් වූ ශ්‍රම බලකායටත් 26000කට අධික ලංකා විදුලි බල සේවකයන්ගෙන් අඩකටත් කාර්යක්ෂමව මෙම සේවය සිදු කළ හැකි බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම ආයතනවල වෘත්තීය සමිති වර්ධනය වන්නේද අකාර්යක්ෂම සමාජිකයන් මත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. බලශක්ති අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විදුලි පොදු සේවක සංගමය මෙලෙස අදහස් පළ කළා. විදුලි බල මණ්ඩලයේ සේවක වැඩි නම්, වරාය සේවක වැඩි නම්, කයින්තල් නීති සභාවේ සේවක වැඩි නම්, පාර්ලිමේන්තුවේ 225ක් පොල් ගන්නද? දවසකට කෝටි ගණක් යනවා පාර්ලිමේන්තුවේ 225ට කණ්ඩ දෙන්න, සැප දෙන්න. තෙල් සංස්ථාව පාඩුයි. පාර්ණෑ පාඩු කරලා වරාය අදටත් ලාභයි. අනිකුත් රාජ්‍යයක 39 කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්න යන්නේ, වාරි මාර්ග දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්න යන්නේ, මෝටර රථ පොහොන් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්න යන්නේ. අපි ආනවා ඒව පාඩු නම් පාර්ලිමේන්තුව ලාභද? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ මොහොතේ චීනය අනුගමනය කරන ප්‍රතිපත්තියට සිය අප්‍රසාදය පළ කරන බව ඉන්දියාව පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය සහයෝගය මිස අනවශ්‍ය පීඩනයක් නොවන බවයි. මේ අතර චීන තානාපතිවරයා මල්වතු හා අස්කිරි මහනාහිමිවරුන් බැහැතක දැනට අතර ඇති සබඳතා පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. චීන තානාපතිවරයා විසින් පසුගියදා පළ කළ අදහස් සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී ඇති බව ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. චීන තානාපතිවරයා සිදු කළ ප්‍රකාශයන් උපුටා දක්වමින් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ මූලික රාජතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීම පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිබිඹු කරන්නක් විය හැකි බවයි. චීන තානාපතිවරයාගේ ප්‍රකාශ සහ හැසිරීම ඔහුගේ රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇති බවත් ඉන්දියාව ඊට වඩා බෙහෙවින් වෙනස් බවත් සිහිපත් කරන බවයි ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ. විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව කියන චීන යුවන් වැන් 5 නෞකාවේ සංචාරය සඳහා චීන තානාපතිවරයා විසින් භූ දේශපාලනික සන්දර්භයක් ආරෝපණය කිරීම විසින් එම සංචාරයේ අරමුණ පැහැදිලි වන බවද ඔවුන් පවසනවා. විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යායපත්‍ර මේ වන විට විශේෂයෙන්ම කුඩා රටවලට විශාල අභියෝගයක් එල්ල කර ඇති බවත් ඉන්දියාවේ මතයයි. මෑතකාලීනව සිදුවන එම වර්ධනයන් අනතුරු හැඟවීමක් බවද මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය මේ මොහොතේ සහයෝගය මිස අනවශ්‍ය පීඩන හෝ තවත් රටක න්‍යායපත්‍රයන් ඉටු කරන අනවශ්‍ය මතභේද නොවන බවත් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයේ සඳහන්. ශ්‍රී ලංකාව මේ වන විට වැඩි වශයෙන්ම ණය ලබාගෙන ඇති චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට මේ වන විටත් චීනය දක්වා ඇත්තේ මන්දගාමී ප්‍රතිචාරයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට නම් චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෙනවා. එවන් පසුබිමක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි බවටත් ඇතැම් ශ්‍රී ලංකාවේ වත්කම් පවරා ගැනීමට චීනය අවධානය යොමු කර ඇති බවටත් පසුගිය දිනවල දිගින් දිගටම මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කළා. නෙළුම් කුළුණ මත්තල ගුවන්තොටුපළ නොරොච්චෝලේ බලාගාරය ප්‍රධාන වශයෙන්ම චීනය විසින් ආධාර කරනු ලැබූ ව්‍යාපෘතීන්. එම ව්‍යාපෘති ඇතුළු ඇතැම් ව්‍යාපෘතීන් පවරා ගනිමින් ණය හිලව් කර ගැනීමක් සඳහා චීනය සූදානම් වන බවටයි විවිධ මාධ්‍ය තොරතුරු වාර්තා කරමින් ඇත්තේ.
චීනයේද මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශන නිකුත් කර තිබුණා. එවන් පසුබිමක් තුලයි චීනයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් මෙලෙස නිකුත් කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂින් හොන් ඊයේ පස්වරුවේ මල්ලතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. මල්ලතු මහවිහාරයට පැමිණි චීන තානාපතිවරයා ඇතුළු පිරිස මල්ලතු මහනායක අතිපූජ්‍ය තිබ්බටු ආවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගනිමින් සාකච්ඡාවක නිරත වුණා. එමෙන්ම අස්ගිරි මහවිහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදුටු චීන තානාපතිවරයා ඇතුළු පිරිස ශ්‍රී ලංකාව සහ චීන අතර පවතින සම්බන්ධතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. තාවකාලික ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා අඛණ්ඩව සිය සහාය ලබා දෙන බවයි චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. මෙම ආර්ථික අර්බුදයේ එක් රැයකින් නිමා නොවුනත් කෙටි සාධාරණ කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ඉන් මිදීමට හැකියාව පවතින බවද චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. යුරෝපයේ වැසෙන ශ්‍රී ලාංකිකයන් දහස් කරණක් අද ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මර්ධනයට හා හදිසි නීතියට එරෙහිවයි. යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට රැස් වුණා. ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානය වෙත ඔවුන් පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් ඇති මර්ධනය වහා නතර කරන ලෙසටත් හදිසි නීතිය හකුලා ගන්නා ලෙසට බල කරමින් ඊට මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වන ලෙසටත් බල කරමින් ශ්‍රී ලාංකිකයින් මෙම විරෝධතාවය පවත්වා තිබුණා. එරට වේලාවෙන් උදෑසන 11ට පමණ ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය පැය 3ක පමණ කාලයක් පැවති බවයි ජිනීවා නුවර සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඉතාලියේ සෑම නගරයකින්ම එක් බස් රථයක් බැගින් සූදානම් කරමින් ශ්‍රී ලාංකිකයින් මෙම ජිනීවා විරෝධතා ව්‍යාපාරයට එක්ව තිබෙනවා. අසුවට 89 දී තරුණයන් වම්මගමේ මරලා පුච්චලා නැති නාස්ති කරලා ඒ තරුණනේ සිහින කරලා විනාශ කරලා දැම්මා. රනිල් රාජපක්ෂට මේ 2022 දී මේ තරුණයන් වෙයි 72කට නෙමේ දවස් 90කට හරි ඉර කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න මෙදාපාර මරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. උඹලව පන්නලා තමයි මේ ජනතාව ජයග්‍රහණේ භුක්ති විඳින්නේ කියන එක මතක තියාගන්න. ඒ අවනඩුව අරගෙන තමයි අද අපි UN එකට ඇවිල්ලා තියෙන්නේ. මේක ජයග්‍රහණේ මිසක් මරණයෙන් කෙරවල නොවන සටනක් කියලා අපි රනිල්ලට රාජපක්ෂලට මතක් කරනවා. මෙවැනි විට සියලු වර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ඊයේ ගාලුමෝදර අහසේ අමුතු සරුංගල් වර්ගයක් දක්නට ලැබුණා. වෙනදා ගාලුමෝදර අහසේ සරුංගල් වලට වඩා මේ සරුංගල් වෙනස්. වෙනස් කිව්වට නූල, සව් කඩදාසි සහ හුලං වලින් තමයි ඉතින් ඉහළ අහසට ගියේ. නමුත් මේ සරුංගල්වල විරෝධතා වැකිලියලා තිබුණා. මේ සරුංගල්වල දේශපාලනඥින්ගේ මුහුණවල් අලවලා තිබ්බා. මේක සරුංගල් විරෝධතාවයක්. අර්ගලකරුවන්ව මර්ධනය කිරීමට එරෙහිව තමයි මේ සරුංගල් ඉහළ අහසට ගියේ. මෙතනදි මෙන්න මෙහෙම වැඩකුත් සිදු වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මුහුණ සහිත සරුංගලයකට තරුපටි පොලිස් නිලධාරියෙකු විරෝධය පළ කළා. මෙහෙම ජනාධිපති මුහුණ තියෙන සරුංගල් උඩ යවන්න බෑ කියලා මාර උම්බෑ ගෑවිල්ලක්. ජනාධිපති රනිල්ව එහෙම උඩ ඇරියම නූල කඩලා ගිහින් එයාගේ මුහුණ සහිත සරුංගලය මුහුදට වැටෙයි කියලා මේ නිලදරුවට දරු ස්නේහයක් හෝ පිය ස්නේහයක් ඇති වුණාද දන්නේ නැහැ නේද? කොහොමත් ජනාධිපති රනිල් ඔය දැන් උඩ ගිහින් හිටියට නූල් පන්දුව තාම තියෙන්නේ රාජපක්ෂල අත. පොහොට්ටුවට ඕනේ නම් ඉතින් ඔය නූල කඩලා දාන්න පුළුවන්. එදාට ඉතින් ඉහළ අහසේ පාවෙලා ගිහින් කොහේ හරි අනුන්ගේ රටකට වැටෙන්නත් පුළුවන්. ජනාධිපති රනිල් වැටෙන තැනකට වැටුණාවේ. නමුත් මේසා සාමකාමී ලස්සන විරෝධයක්වත් පවත්වගෙන යන්නට දුන්නේ නැති මේ පොලිස් නිලධාරියා කවුද? දැන් ඉතින් මේ විදියට ගියොත් තව ටික දවසකින් පත්තරවල කාටුන් එහෙමත් අඳින්න බැරි වේවිනි. මොකද මේ සරුංගලේ නම් ඉතින් ඇරියේ ගෝල් ෆේස් වලනේ.
හත්වලාමේ කාටුන්ඩ සහිත පත්තර රට පුරාම යනවනේ. එහෙම වුණොත් පත්තර මගදී ඩීල්කාර ඇම්බැට්ටයින් දාලා අරන් ගිනිතියාවිනේ නේද? මේ වගේ නිලධහරින් ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවට ලැජ්ජාවක්. කඩේ ගියාට කමක් නැහැ. මොකද රාජ්‍ය සේවය නිසා. ඒත් ඉතින් නිර්වස්ත්‍රව ලෝකයටම හෙළුව පේන විදිහට මෙහෙම යන්න එපා කියලා මතක් කරනවා. අප විශ්වාස කරන්නේ නෑ මේක ජනපති රනිල්ගේ නියෝගයක් කියලා. නමුත් සමහර විට දැන් ජනපති රනිල් ළඟට හේත්තු වෙලා ඉන්න සමහර සට්ටැඹියෙකුගේ උපදෙස් වෙන්නත් බැරි නැහැ. සට්ටැඹියෙකුගේ හෝ සට්ටැඹියන්ගේ උපදෙස් විය හැකි. ජනාධිපති රනිල් මේ ඊයේ පෙරේදා සර් ජෝන් කොතලාවලගේ එක ශ්‍රී එක වාහනයට නැගලා බැලුවනේ නේද? ඒ නිසා වරක් සර් ජෝන් කිව්ව කතාවක් මතක් කරන්න පුළුවන්. 1956 දී සර් ජෝන් පරාද වුණා. ඔහු ලංකාවේ තුන්වෙනි අගමැතිවරයා. සර් ජෝන්ගේ පරාජයෙන් පසුව දවසක් ඔහු මෙහෙම කිව්වා. ඒ කිව්වේ ඔහුගෙන් පසු, ඒ කියන්නේ 1956 අගමැති වූ SWRD බණ්ඩාරනායක ගැන. සර් ජෝන් කිව්වේ මෙන්න මෙහෙමයි. අදෝ මුඛය වෙනස් වෙලා තියෙනවා. ඒ වුණාට ලෙව කන්නේ එකම කට්ටියක් කියලා. සර් ජෝන්ගේ කතාව ටිකක් ග්‍රාමීය බව ඇත්ත. එහෙම පෙනෙන එකත් ඇත්ත. නමුත් කතාව ඇත්ත. පාලකයින් වෙනස් වුණාට අවවාද අනුශාසනා දෙන්නේ එකම අය. පාලකයින් නොමග යන ගමන වේගවත් කරන්නේ ආං ඒ සට්ටැඹියන්. බොහෝ විට මේ අය නිල් පාටටයි කොළ පාට හෝ කොළ පාටටයි නිල් පාට කරගන්නවා. මේ අය අතර රාජ්‍ය නිලධාරීන්, පොලිස් ලොක්කන්සේම සමහර විට ත්‍රිවිධ හමුදාවල ඉහළ පුටු දරන අයත් ඉන්නවා. අහම්බෙන් එහෙම් මෙහෙන් ආගමික නායකිනුත් ඉන්නවා. ලොක්කන්ගෙන් වැඩිපුර ලකුණු දාගන්නට තමයි මේ ජාතියේ අනීතික චණ්ඩිපාඩ් දාන්නේ. උස්තැන් දැක හැකිලෙන මෙවැනි මජර නිලධාරීන් මිටිතැන් දැක්කම තමයි බැටන් පොල්ල කෙලින් කරගෙන එන්නේ. නැත්තම් ඉතින් ජනාධිපති මන්දිරයේ බෙඩ්ෂීට් එක හොරකම් කළ උන්දව අල්ලද්දි තාජුඩීන්ව මරපු ලසන්තව මරපු උන්ව අල්ලගන්න තාමත් බැරි වුණානේ නේද? රුපියල් කෝටි 1500ක මහ බැංකු වංචාව අල්ලගන්න පුළුවන් වුණාද? සිංගප්පූරුවේ ඉන්න අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න බැරි වුණානේ නේද? මොකද මේ අර්ජුන් මහේන්ද්‍රන් අර මහා මුහුදට වැටුණු ඉඳිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්ද? නෑනේ. මේ තමයි අපේ රටේ ඇත්ත. දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අයිසින් කරමින් ඉන්නවා. අයිසින් කරමින් ඉන්නවා. ඒ ජාතික ආරක්ෂක පනත කියලා. බැලූ බැල්මට නම් මේ කරන්න හදන්නේ කොලේ වහලා ගේමක් ගහන්න. මොකද දැනට මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සාමාන්‍ය නීතියක් නෙවෙයි. විශේෂ හේතු ඇති අවස්ථාවක බලාත්මක කරන්න තියෙන නීතියක්. නමුත් ජාතික ආරක්ෂක පනත යටතට ත්‍රස්ත මර්ධන පනතේ ඇති සමහර නීති ගෙනත් සාමාන්‍ය නීති බවට පත් කර ගැනීමේ උත්සාහයක් තියෙනවද කියලා මේ අවස්ථාවේ වහා සොයා බලන්න එකතු වෙන්න කියලා අප මෙරටේ උගතුන්ට නීති විශාරදින්ට ආරාධනා කරනවා. දුටුතැන වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න, දින 90ක් රඳවගෙන ප්‍රශ්න කරන්න, මේ ආදී සමහර නීති සාමාන්‍යකරණය කරන්න හදනවද කියන සාධාරණ සැකේ මතුවෙන්නේ මෙන්න මේ විදිහේ සමහර පොලිස් නිලධාරීන්ගේ හැසිරීමත් එක්කමයි. නූතන ලෝකය මානව අයිතිවාසිකම් සලකනුවේ ජනතාවගේ පරම බලයේ කොටසක් ලෙස බව මේ ආණ්ඩුවට අමතක වෙමින් තිබෙන බවක් තමයි පේන්ට තියෙන්නේ. රජයේ සතු හමුදාව සහ පොලිසිය නීතිය හා සාමය රකින මුවාවෙන් මර්ධනකාරී ක්‍රියාවන්ට යොදා ගන්නා කල මිනිස් අයිතිවාසිකම් තර්ජනයට සේම හැල්ලුවටද ලක්වන බව පාලකින් සේම රටේ ජනතාවත් දැන් මතක තබා ගත යුතුයි. දේශපාලනඥයුගේ මුහුණක් සහිත සරුංගලයක් ඉහළ අහසේ යවා විරෝධය පාන්ට බැරි නම් දවසක මේ මුහුණවල් දාලා කාටුන් අඳින පත්තරත් මිටි පිටින් ගිනි තියලා පත්තර කන්තෝරුත් ගිනි තියාවිද දන්නේ නෑ කියලා තමයි අද ටෙලිවැකිය නිමා කරන්නේ. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශයේ මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ.
දෙදහස් විසියක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් වුණා. ඒ අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 171497ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 62.9%. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරුණා. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවන www.donets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසෙන්න. මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 236,035ක්. පෞද්ගලික අයදුම්කරුවන් 36,647 දෙනෙකු මෙවර විභාග ගෙට පෙනී සිටියා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පාසල් අයදුම්කරුවන් අතරින් 149,946 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි. එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් අතරින් 21,551 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන තිබෙනවා. පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් අතරින් ප්‍රතිඵල අත්හිට වූ සමස්ත සංඛ්‍යාව 49ක්. මෙවර අපි විභාගයේ පැවැත්වු ඉතාම දුෂ්කර අවස්ථාවක ප්‍රතිඵල නිකුත් කරන වෙලාවෙත් ඉතාම දුෂ්කර අවස්ථාවකට අපි මුහුණ දුන්න ඉන්ධන ගැටලුව මේ සෑම ගැටලුවක්ම ජයග්‍රහණය කරලා අද දිනේ අපේ දූල පුතාලා වෙනුවෙන් මේ තෑග්ග ඇත්තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ ලබා දෙන අපේ ආශිර්වාදය නැත්නම් දරුවන්ගේ අනාගතයට පදනම නැත්නම් ඒ ඉදිරි ගමන තීරණය කිරීමේ ප්‍රතිඵලය ඔබ වෙත නිකුත් කරලා තිනවා. අපි සියලුම අපේ දූල පුතාලට සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ නැවත සමීක්ෂණයටත් අපි ඉදිරි දැනුම් දෙනවා කොහොමද ඒක රිල්ලුම් කරන්න කියලා. මේ අතර 2021 අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි අපේක්ෂකින්ට නැවත 2022 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් ඒ සඳහා 2022 9 පළමුවන දින සිට 2022 9 8 දින දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට නැවත අවස්ථාව ලබා දී තිබෙනවා. නිදහස් පක්ෂය වමේ පක්ෂ සමග සන්ධානයක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ආණ්ඩුවට යනවා නම් කවුරු හරි යන්නේ අපේ කිසිම කැමැත්තකින් නෙවෙයි, ඇමතිකම් ගැනීමේ එකම චේතනාවෙන් පරමාර්ථයෙන් ඒගොල්ලෝ යන්නේ. පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව තීන්දුවක් අරගෙන තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවකට පමණයි අපි සහයෝගය දෙන්නේ. එහෙම නැතුව අපි ආණ්ඩුවේ තනතුරු කිසිදයක් ගන්නෙ නැහැ කියලා. පාර්ලිමේන්තුවේ බහුතර බලය වැඩි බලය තියෙන්නේ කාටද කියලා තමුන්නාන්සල දන්නවා. බහුතර බලය තියෙන අය සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ බලය නැතුව යන. මේ අවුරුද්දේ කිසිම මැතිවරයක් එන්නේ නැහැ. කන්දේ ඉල්ලන්න ගෙවල් වල යන්න මොන පක්ෂවලද පුළුවන් කියලා රටේ ප්‍රශ්නයක් තියෙනවා. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක් තිබෙනවා. කොහොම සහෝදරත්වයෙන් එක බැඳීමකින් අපි වැඩ කළොත් ඒ සියලු අභියෝග අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක නිසා මොන කුමන්ත්‍රණ දෙවුණත් මොන කටකතා පතිරේ හැරියත් මොන විදිහේ නින්දා පහස කෙරුවත් මං තමුන්නාන්සලට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමත් අපේ සහෝදර වමේ පක්ෂත් සමග ඉදිරියේදී සන්ධානයක් හදලා ස්ථිර වශයෙන් අනාගතේ ආණ්ඩුවක් හැදීම සඳහා අපි කටයුතු කරනවාමයි කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා. යලකන්නේ වී අසුනු මිලදී ගැනීම මේ දිනවල සිදු කරනවා. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල ගොවීන්ට පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිය අසුනු නෙලීමට තවම හැකි වී නැහැ. මේ අතර අනුරාධපුර විලච්චිය ගොවීන් රජෙන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ලබා දෙන ලෙසයි. යලකණ්ඩේ වීමිලදී ගැනීම මේ දිනවල සිදු කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වීමිලදී ගැනීම සඳහා මධ්‍යස්ථාන පහක් විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් පොළොන්නරුව ගොවීන් තවමත් අසුන් නෙලීම ආරම්භ කර නැති බවයි වාර්තා වන්නේ. මේ අතර විලච්චිය ගොවීන් අසුනු නෙලීම ආරම්භ කර ඇති අතර ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ලබා දෙන ලෙසයි. ගොවියාට කැඳ ටිකවත් බොන්න, දරුවොත් එක්ක එක වේලක් හරි බත් කන්න සාධාරණ විල 150ටවත් දුන්නොත් නම් අපිට පුළුවන් දැන් මේ වෙනකොට මේ මුදල අල්ලා විසින් ගන්නවා. හොඳටම වේලිච්ච වී එක 110ත් 105ත් අතර. හැබැයි තෙත වී ගන්නවා ඒගොල්ලෝ රුපියල් 90ට. පැරකුම් යුගයක් නෙමෙයි මේ උන්ට ඇති කරන්න වෙන්නේ. මහපාරේ හිඟාගෙන ගොවියෝ ටිකක් ඇති කරන්න වෙන්නේ ඉදිරියට. වී අසුනු මිලදී ගැනීම සිදු කළද
තවමත් සමහර ගොවීන් ඉන්ධන නොමැතිකම හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඒ සිය අස්වනු නෙලා ගැනීමට නොහැකිවයි. රාජාංගනේ ප්‍රදේශයේ ගොවි ජනතාව ප්‍රකාශ කරන්නේ අක්කරයකට ලබා දෙන ඉන්ධන ලීටර් 12 ප්‍රමාණවත් නැති බවයි. රාජාංගනේ අක්කර 17000ක් විතර වගා කරලා තියෙනවා. ඒතර අක්කර 17000ට එක අක්කරයකට ඩීසල් ලීටර් 12ක් තමයි දෙන්න තීරණය. ඩීසල් පාවිච්චි කළේ රුපියල් 7-800 අරගෙන කපන්න ගියාම භූතය මැෂින් එකකට රුපියල් 35000ක් විතර ඉල්ලනවා ඩීසල් වැඩි මිලට කැපුවොත් එහෙම. ඒ සියලු දේවල් ගණන් හදලා බැලුවාම ගොයියා පාඩුවට පත්ලා තියෙන විවසල් 50ක් අරගෙන අක්කරයකින් 150ක් ආදායමක් අරගෙන බේරෙන්න දෙයක් කන්නවත් නැති තත්ත්වයට පත්ලා තියෙනවා. අනුරාධපුර ගලින් බිඳුරු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන රසක ස්ථිර භෝග වගා කරන ගොවීන්ද ඉන්ධන නොමැතිකම හමුවේ අසරණ වී සිටිනවා. ඔවුන් වගා කරන්නේ පේර මිරිස් පොල් ඇතුළු භෝගයි. එම වගාවන් සඳහා ජල යොදන යන්ත්‍රවලට ඉන්ධන නැති නිසා ඒවා විනාශ වීමේ අවධානමක් මතුව තිබෙනවා. දැන් මේවා අලි ඇවිල්ලා කනවා. ඒව රැක ගන්නත් ඕනේ. මේ ඉපිරදා මිනිස්සුන් කරන්ට් එක දාලා අලි මැරිලා ඒ මිනිස්සුන් දා ලස්ස අතර ගානේ දඩ ගැහුවා. ඒ වගේ වණ්ඩත් ඕනේ මිනිස්සු. ඉතර දේකුත් කරගෙන අපි යනකොට අපිට උදව්වක් විදිහට තෙල් පොහොර ටිකවත් අඩු කරලා සාමාන්‍ය සාධාරණ මිලකටවත් දෙන්න බැරි නම් ඉතින් වැඩක් නෑ රටගෙන කියලා. මේ භෝග මැරෙනවා. බේර අක්කර හතරක් තියෙනවා. මිරිස් තියෙනවා. අඹ හදලා තියෙනවා. ඒවා ඔක්කොම මැරෙන්න යනවා. පොල් තියෙනවා. පොල් ගස් 1000ක් හිටවලා තියෙනවා මම. ඒව නඩත්තු කරගන්න ඉන්දර නෑ. මෙතර භෝග හානි සිදු කළද වනාලියා ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ වනාලියා ආරක්ෂිත සත්ව කාණ්ඩයෙන් ඉවත් කළ හොත් අලි ඝාතන සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. වනාලියා ආරක්ෂිත සත්ව කාණ්ඩයට අයත් බැවින් භෝග හානි සිදු කරන සතුන්ගේ ලැයිස්තුවෙන් වනාලියා ඉවත් කිරීමටයි අදාළ කමිටුව තීරණය කර ඇත්තේ. එහෙත් ජාතික සත්වයා වන දඬුලේනා එම ලැයිස්තුවෙන් ඉවත් කර නැහැ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට අස්කරි පාර්ශ්වය මහමාන්‍ය ප්‍රතාපාදිකේශ්වර ගෞරව නාමය පිරිනමා තිබෙනවා. රට ආගම සහ ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගේම උදෙසායි මෙම ගෞරව නාමය ලබා දී තිබෙන්නේ. ත්‍රස්තවාදීන් රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සිය සේවාව මැනවින් ඉටු කළ වීරෝදාහර හමුදා නිලධාරීන් අතර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛයි. ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට සංවර්ධනය කිරීම උදෙසාත් ඉන් අනතුරුව ක්‍රමයෙන් පැමිණි වසංගත සහ විවිධ ස්වාභාවික විපත්වලදීද හමුදාවේ පූර්ණ සහය රටටත් රටේ ජනතාවටත් ලබා දෙන්නට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට හැකි වුණා. වර්තමානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් රටේ බහුමික අඛණ්ඩතාවය සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු කරන සේවය රටේම ඇගෙයීමට පාත්‍ර වී තිබෙනවා. රට ආගම හා ජාතික සුරක්ෂිතතාවය වෙනුවෙන් කරන අද සේවාව ඇගෙයීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට අද අස්කිරි මහාවිහාරයේ විසින් ගෞරව සම්මානයක් පිරිනමනු ලැබුවා. මහාමාන්‍ය ප්‍රතාපාදීකේශ්වර ගෞරව නාමයයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට අද දින පිරිනැමුවේ. දශක ගණනාවක් මුළුල්ලේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද සේවය ඇගේම උදෙසා ගෞරව නාමය පුද කිරීමට අස්කිරි මහාවිහාරීය විංශත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කළා. එනුවද පෙරවරුවේ මහාවිහාරීය මංගල උපෝසථාගාරයට රැස් වූ අස්කිරි මහාවිහාරීය කාරක සංඝ සභාව වෙනුවෙන් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිම්පාණන් වහන්සේ විසින් මහාමාන්‍ය ප්‍රතාපාදීකේශ්වර යන ගෞරව නාමය සහිත සන්නස්පත්‍රය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට පිළිගන්වනු ලැබුවා. අස්කිරි මහානායක මහින්පාණන් වහන්සේගෙන් හෝ මල්ලක මහානායක මහින්පාණන් වහන්සේගේ සුරකින් සම්මානයක් ලබනවා නම් මේ රටේ ශාසනික වශයෙන් ලාය වෙනක් ලබන්න කෙනෙක් නැහැ.
මෙම අවස්ථාවට අස්කිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටි අතර ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා තානාපතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් එක්ව සිටියා. අපේ රටේ අලි මිනිස් ගැටුමේ නිමාවක් තවම දකින්න නැහැ. මේ සම්බන්ධව බලධාරින්ව කොතරම් දැනුවත් කළත් ඉන් කිසිදු පළක් නැහැ. වෙලාවකට හිතෙනවා අප මේ වීණා වයන්නේ බිහිරි අලින්ටද නැත්නම් බිහිරිසේ සිටින බලධාරින්ටද කියලා. හසලක ප්‍රදේශයේ අනුත්තරා ඉඳුනිල් දේනිය අද රටම හඬවමින් වනාලි ප්‍රහාරයකින් මිය ගියා. අලියතුන් පුරාණයේ පටන් පූජනීයත්වෙන් සැලකෙන සත්වෙක්. අපේ රට තුළ කාලයක සිටම අලි මිනිස් ගැටුම පවතින බව. ඇත්තටම මේ අලි මිනිස් ගැටුම නූතන සංවර්ධනයේ නාමයෙන් සිදුවුවක් බව අවිවාදාත්මකයි. වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීමත් සමග මෙම ගැටුම ප්‍රබල වූ බවත් නොරහසක්. අලි මිනිස් ගැටුම නිසා වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ලංකාව මේ වන විට පත්ව තිබෙනවා. එසේම මිනිසුන් මිය යන දෙවනි රට බවට ලංකාව පත්ව අවසන්. අවුරුදු 10ක කාල සීමාව තුළ මිනිස් ජීවිත 807ක් අලි මිනිස් ගැටුම නිසා අහිමි වී තිබෙනවා. එසේම 2010 සිට 2020 කාල සීමාව තුළ සිදු අලි මරණ 2958ක්. අලි වගේම මිනිස්සුත් පීඩාවට පත්වන මේ ගැටුම නිසා දවසින් දවස ඇහෙන්නෙම කඳුළු කතා පිටරමයි. හසලක ගංගෙයායේ පහේ ඇල ප්‍රදේශයේ ජනතාවත් වන අලින්ගෙන් හැමදාම පීඩා විඳිනවා. ගමට එන අලි නිසා හේනක් පැලක් කරගන්නෙත් හරි අමාරුයි. හසලක ගංගෙයායේ ඇල ප්‍රදේශයේ ජීවත් වන අනුත්තරා ඉඳුනිල් 16 හැවිරිදි පාසල් දැරියක්. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයට හෙට දින ඇය මුහුණ දීමට සූදානම් වයි සිටියේ. මීට සති දෙකකට පෙර ඇගේ සොහොයුරා සිය දිවි නසාගෙන තිබූ අතර තම සහෝදරයා වෙනුවෙන් දානය රැගෙන යමින් සිටියේදී අනුත්තරා දියණිය වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඇයව රෝහලට රැගෙන ගොස් තිබුණත් අනුත්තරා ඒ වන විටත් සදහටම දෙනෙත් පියාගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත තම දරුවන් දෙදෙනම අහිමි වුණු මේ මව අද පටාචාරාවක් වුණේ කාගේ වරදින්ද? හරියටම අපේ වත්ත ඉස්සරහදි තමයි උනේ, ගේ ඉස්සරහදි. ඉතින් අපිටත් පාරට එන්න විදිහක් නැහැ. යාලා දාණය අරගෙන ගියා අලියාගේ ඉස්සරහම හිටියේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අලි ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අලි හයමාර අතමනකොට ගොඩ වෙලා අනිවාර්යෙන් මේ පාරෙම තමයි යන්නේ හවසට. අද මේ දේ වුණා කියන්නේ හෙට දවසෙත් ඒ වගේ මරණයක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ දරුවෙක්ගේ මරණේ තමයි වෙන්නේ. මොකද ළමයි තමයි මේ පාරේ උදෙන්ම යන්නේ. වග කිවේ යුත්තන් මරණින්දේ අලි මිනිස් ගැටුමට තවමත් සැලසුම් සකස් කරමින් ඉන්නවා. අකාලේ පරවන මේ වගේ අහිංසක ජීවිතවලට වසර ගණනාවක ඉඳන් හදන සැලසුම් වලින් පණ ගන්න බැරි බවත් අදාළ බලධාරීන්ට මතක් කළ යුතුයි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මල්ලවපුර ඉසව්වෙන් ලෝකෙට පදක්කම දිනු නෙත්මි අහිංසා වෙනුවෙන් රුපියල් 750,000ක් වටින ස්වර්ණාභරණ කට්ටල දෙකක් පිරිනැමීමට රාජා ජුවෙලර්ස් ආයතනය කටයුතු කර තිබෙනවා. එමෙන්ම ඇගේ පුහුණුකරු වූ සුරංග කුමාරහට වටිනා මුදල් ත්‍යාගයක්ද ලබා දීමටයි රාජා ජුවෙලර්ස් ආයතනය කටයුතු කළේ. මෙම අවස්ථාවට රාජා ජුවෙලර්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ ප්‍රදානය අප මාස කීපයකට පෙර ලබා දීමට කටයුතු කරා. ලෝක කාන්තා දිනය වෙනුවෙන් අප අපගේ පාරිභෝගිකයින් සමග එකතු වී සමාජ මාධ්‍ය ඔස්සේ අප ඔවුන්ට ලබා දෙනු ලැබුණ අපට තෝරා දෙන්න කියලා. ශ්‍රී ලංකාව වෙනුවෙන් හා කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන හොඳ දියමන්තියක් අපට තෝරා දෙන්න කියලා අප ඇය රණින් සලසවනවා කියලා. ඒ අනුව අපට මීට සති කිහිපයකට පෙර අපට ලැබුණා ප්‍රතිචාර රැසක්. නෙත්මි අහිංසා ක්‍රීඩිකාවගේ නම අපට ලබා දුන්න අපගේ පාරිභෝගිකයන් හා ශ්‍රී ලාංකික ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ, ඒ වගේම අපගේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඒකමතිකව ඒ අනුමත කළා. ඒ අනුව රාජා ජුවෙලර්ස් ආයතනය 100%ක් දේශීය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා තාරුණ්‍ය හා කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා මේ ප්‍රදානය නෙත්මි අහිංසා මෙනවියට ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ජුවෙලර්ස් ආයතනය මගින් රත්තරන් වලින් මගේ ක්‍රීඩාව වෙනුවෙන්ම මං වෙනුවෙන්ම හදලා ත්‍යාගයක් ලබා දුන්නා. ඇත්තටම මේකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ රෙස්ලින් ජීවිතයේ මට ලැබුණු ලොකු වටිනා ත්‍යාගයක්. ඇත්තටම ඉතින් ගොඩක් සතුටුයි. මගේ ජීවිතයේ පළවෙනි වතාවට තමයි මෙහෙම ත්‍යාගයක් හම්බුනේ රෙස්ලින් වෙනුවෙන් රෙස්ලින් ත්‍රෝ එකක් හදලා. ඇත්තට මේ රාජා ජුවෙලර්ස් ආයතනයේ සියලුම නිලධාරීන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ශ්‍රී ලංකා පාපේති සම්මේලනයේ ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය සහ නිස්ටමෝල්ට් එක්ව දෙවන වරටත් පවත්වන පාපේති ධාවන තරගාවලිය අද සාර්ථකව පැවැත්ුණා. ඒ විහාර මහදේවී උද්‍යානය අසලදී ශ්‍රී ලංකාවේ සිටින වෘත්තීය මට්ටමේ පාපේති ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම තරඟ බිමක තරඟ වදින අවස්ථාවක් ලෙසයි මෙය හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රගමණය වෙනුවෙන් නැසෙලා මාගම විශේෂ මෙහෙවරක් කරලා තිනවා. අද මෙවර නෙස්ටමෝල් සමගින් තවදුරටත් අඩියක් ඉදිරියට යමින් නෙස්ටමෝල් පාපෙදි තරඟාවලිය වෙනුවෙන් අනුග්‍රහය දක්වමින් අද ක්‍රීඩකයන් ජාතික මට්ටමට ඒ වගේම ජාත්‍යන්තර මට්ටමට යන ගමනේ පෙරහුරුවයි අද මේ අපි එක් වෙලා තියෙන්නේ. ඉතින් අපි සතුටුයි තරඟකරුවන් 600ක් පමණ අද දවස පුරා විහාරමාදේවි ක්‍රීඩාංගණය වටා එක්රොක් වෙමින් තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. ඉතින් ජවය බලයේ ශක්තිය සමගින් එහි ප්‍රගමණයේ බාරකරුවන් හැටියට නෙස්ටමෝල් ක්‍රියාත්මක වෙනවා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.